හැමෝම එකතු වෙලා කිව්වේ අගමැතිකම බාරගන්න කවුරුවත් නැහැ. අගමැතිකම ඉල්ලලා කියාපු මිනිස්සුත් හිටියා. ජනාධිපති වෙන්න ඉල්ලුම් පත්‍ර දාපු නායකයොත් හිටියා. ඒ පක්ෂවල ආර්ථික උස්තාරවරු හිටියා. වට වෙලා කතා කර බලපුවාම මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ කියලා ඒගොල්ලෝ තේලුම් අරගෙන හිමීට පස්සෙන් පස්සට ගියා. එකම එක තනි මිනිස්සෙක් මුළු මහත් රට වෙනුවෙන් නිහඬව නිහතමානීව මේ රට බාර ගන්න එළි ඉදිරියට ආවා. ඒ ඉදිරියට එන දවසේ එන වෙලාවේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ලබාගත්තු තෙවන ගේ දොර ඉඩ කඩන් මුළු මනින්ම පුච්චලා අලු කරලා තිබුණා. ඒ කරව්වෙත් මේ රටේ ජනතාව. නමුත් ඒවට කම්පා වුණේ නෑ, පසුබට වුණේ නෑ. අගමැති වෙලා මුළු පාර්ලිමේන්තුවේ හැම පක්ෂයටම ආරාධනා කරා. ආරාධනා කරා සියල්ලටම පාර්ලිමේන්තුවේ අනු 224ටම එන්න අපි ඔක්කොම එකතු වෙලා මේ රට බේරගමු. කවුද ආවේ? මම මතක් කරනවා, කවුද ආවේද? කිසි කෙනෙක් නෑ. මීට අවුරුදු දෙකකට කලින් තමන්ගේ ඒ බලපත්‍රය සහිත ඉඩමට ඔප්පුවක් තියා ඒ කුඹුරේ වැඩ කරන්න පොහොර ටික නැතුව හිටපු කාලයක් තිබ්බා, තෙල් ටික නැතුව හිටපු කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලේ ඒ ගොවීන් සහ අනිකුත් ඒ බලපත්‍ර ලාභීන් හීනකින්වත් හිතන්න නැතුව ඇති මෙච්චර ඉක්මනට තමන්ගේ භූමියට ඔප්පුවක් ලැබෙයි කියලා. නමුත් ගරු ජනාධිපතිතුමා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයකින් තෙල් ටික දීලා, ගෑස් ටික දීලා, පොහොර ටික දීලා ඒ ගොවි මහත්තුන්ටත් අනිකුත් ප්‍රතිලාභීන්ටත් මේ ඔප්පුව දීලා තියෙනවා. ඇත්තටම මේ වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඇමති ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ උපදෙස් පරිදි ඉතාම කඩිනමින් මේ වෙනකොට ලංකාව තුළ සිදුවෙනවා. අපි හිතන්නේ අපි ඉතිහාසය දිහා බැලුවොත් මේ වගේ දෙයක් මුළු ඉතිහාසෙම වෙලා නැහැ. මේ වගේ කටයුත්තක් විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මේ සුහුරු තාක්ෂණය ඔස්සේ ඉදිරි අනාගතයට මේ අපනයන ක්‍රියාවලිය තුළ රටේ කෘෂිකර්මය මේ ස්ථානයේ ලබා රැගෙන ගිහිල්ලා එම අපනයන ක්‍රියාවලිය තුළ සැලකිතු ස්ථානයක් තරුණයන්ට තරුණියන්ට නුදුරු අනාගතය ලබා ගන්න පුළුවන් අවස්ථාව මේ ඉඩම් ලබා දීම තුළිනුත් ඔවුන්ගේ ආදායම, ඔවුන්ගේ ආර්ථික ක්‍රමවේදය ඍජුවම මේ රටේ ගොඩනැගෙන ආර්ථිකයට ලබා දෙන්න පුළුවන්කමත් මේ උරුමේ වැඩසටහනේ තියෙන තව එක් පැත්තක් වෙනවා.